හරි දැන් ගිරවා අවිනාශ වුණොත් ඇති විය හැකි තත්වය මම ගිරවා ඔයගොල්ලෝ ගස් කැපුවොත් ගස් දෙන් වල ඉන්න අපේ පැටව එක්කම අපි විනාශ වෙයි අපි හිටියොත් නේද පරිසරයේ ලස්සන වෙන්නේ ඇත්ත නේද පුතේ කතාව ගිරව මයිනෝ සමනාලු වගේ සත්තු ඉන්නකොට තමයි අපේ පරිසරය අලංකාර වෙන්නේ අපිට එයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් එයා පරිසරය අලංකාර කරන සත්තු මේ ගස් කැපුවොත් හිටියොත් එයාගේ මේ විනාශ වෙලා හැටව මැරිලා යනවා මේ ගැඩවිලත් ඒ වගේ නොදෙ එකිනෙකට වෙනස් සතු වර්ග දෙකක් ගැන අපි මේ කතා කරන්නේ ගැඩවිලා විනාශ වුණොත් පුරු පිච්චුවොත් විවට උණු වතුර දැම්මොත් අර හැටව ටික මැරිලා යනවා මේ එහෙම වුණොත් පුරු එහා මෙහා පෙරලලා ඒවා පොහොර කරලා දෙන්න කවුරුත් නැති වෙලා යනවා ඉතින් අපි කරන එකක් තමයි ඒක නේද ඇත්තට මේ පුරු පුච්චන එක පුරු පිච්චුවාට පස්සේ ඒවැල් තියෙන පොහොර ගැති නැති වෙලා යනවා ඒක එහෙම තමයි සමහර එක මෝඩ වැඩක් කියලා අපි කරන්නේ නේ හොඳයි ඉතින් මේ හරි ඒක දැන් අපි ලියා ගන්න කොහොමද මෙහෙම කරමු කතන්දරයක් විදිහට මේක අපි ලියමු ආල් අනියම කරන්න වෙන්නේ හරි ලියා ගන්න නම් මම බෝඩ් එකේ ලියන්නේ වත් අනිත් ලියා ගන්න ඔක ගැඩ මේ ගැඩවිලා විනාශ වුවකොත් යාකටුනේ ගැඩවිලා විනාශ වුවකොත් ගැඩවිලා විනාශ වුවකොත් ඇතිවිය හැකි තත්ත්වය ටීවීන් හැකි තත්වය තත්වය කියනකොට අල්තයන් දෙකක් වෙනවා ඇටිවීන් හැකි තත්වය සෑමකද්ද විනා විනාශ වූකොත් ඇටිවීන් හැකි තත්වය සෑමකද්ද ගැඩවිලා විනාශ වුවොත් ඇති විය හැකි තත්වය ගැන කතාවක් ඇති විය හැකි තත්වය ගැන කතාවක් उदाहरण लिया उदाहरण मेक लिया उदाहरण
things. Never. Gotang. Sir, මට ලියන්න බැරි වුණා. ඕනේ මම මේ ඉවරයි පෙන්නුවේ. මම ආයි පෙන්නන්න. ඕ වේයා ඉස්පස්සේ මෙතන මොකද ලියන්නේ අපි? වේයාට සිදුවන හානිය. ඕ මිනිස්සු මොකද කරන්නේ? නේද? උපස් කඩා දැම්මොත් නේද? මමත් මගේ පැටව් ඉතර විනාශ වෙනවා නේ. ඊට පස්සේ එතකොට එතන වාලියද පුළුවන්? එතකොට
ඉවරයි. කියන්න බලන්න එහෙනම් කොහොමද කිව්වා ගිරා පැටවු
ඉතින් ඒ වෙලාවේ ඔන්න අප ගහ කපල දැම්මා ඒ ගෙදර කට්ටිය අම්මයි තාත්තයි ආපස්සු ආවට පස්සේ නේද අර ඉරා බෙනේ සහිත නේද ගහ බිමට වැටිලා බෙනේ කුඩු පට්ටම් වෙලා බෙනේ කුඩු පට්ටම් වෙලා තිබුණා ඒක දැකපු අම්මටයි තාත්තටයි මේ ඉරා අම්මටයි තාත්තටයි ඇති උනේ ඉවසා ගත නොහැකි දුක තමයි දරුවන් මේ විදිහට විනාශ වුණාම නේද ඕනම කෙනෙකුට ඒ දුක ඇති වෙනවනේ ඉවසා ගත නොහැකි දුක ඉතින් මේ කුරුළු අම්මයි තාත්තා විලාප දෙදී පැටවුන් හැමතැනම හේව්වා පැටවුන් හැමතැනම හේව්වා ඔන්න කතාව මේ කතාව නේද ඔයා දැක්ක කියලා හිතන්නේ ඉරා කුමුදුවේ ඉරා කුමුදුවේ ඉරා කුමුදුව ගැන හතන්තරය ඉරා කුමුදුව ගැන හතන්තරය මට ඇති වුණු සිතුවිලි ඉරා කුඩුව ගැන පතන්දරය ඇසීමෙන් මට ඇති වුණු සිතුවිලි විනාශ අම්මයි තාත්තයි එනකොට කූඩුව නැහැ. ගස්බෙනේ නැහැ. පැටවු සොය සොය ඒ අය විලාප දෙති කෑ ගැසුවා. අද දැන් මොකද්ද ඔබට ඇති වෙන සිතුවිලි? අන්න ඒක තමයි ලියන්න. මුලින්ම ලියන්න ඒක තව වැඩක් තියෙනවා. ඒක මම ගෙදර විතරක් කියන්න පුළුවන් ගස් කැපි
කැපීම නරක. ගස් කැපීම. ගස් කැපීම නරකයි. තවත් ඊට වඩා හොඳ විදියකට ලියන්න. ගස් කැපුවොත් අපේ ගස් सुंदर आते हैं එහෙමත් උතේ ඔයාලට හිතට දැන් දුකක් ඇති වෙන්නේ නැද්ද මේ වගේ දෙයක් වුණාට පස්සේ එතකොට ඒ හිතුවිල්ල දුක සත්තුන්ගේ වාසස්ථාන නැති වී යයි සත්තුන්ගේ වාසස්ථාන නැති වී යයි संवेदी सितुविल्ल कैति वेन्नोन संवेदी सितुविल्ल दुख कैति वेन्नोन नेद अयो गस कैपू मोन तरह विनाशेदर එතන මේ අඹගහ කපනවා කියලා කියනවා. දැන් ඔයාලගේ හිතට එනවද මේ ගහේ ඉන්න සත්තු විනාශ වෙයි? එහෙම ඇති වෙන්නේ නැහැ. ඔන්න දැන් ඔයාලගේ හිතට ඇති වෙන්නේ මොකද්ද? ආ දැන් ගහ කපනකොට කම්බේ දාන්නේ කොහොමද? කපන්නේ කවුද? නේද? කියතෙන්ද කපන්නේ? මේ විදිහට කපන්නේ දැන් ඔන්න එදාට සමහරට ඉස්කෝලේ යන්නෙත් නැතුව අර ගහ කපන්නේ කිටි ලස්සල නේද? ඒක බලන්න ඉන්න. නේද? අර ජේසෝ එකේ කපන විදිය, කම්බේ දාන විදිය, ගහ වැටෙනකොට නේද? බලන්න ඔයාලා සමහර ආස ඇති. මේ ඔන්න ඕකනේ ඔයාලගේ හිත දෙන්නේ. එහෙම නේද? ආසයි කියලා අපි ගහක් කපනවා. හැබැයි දැන් ඔයාලා තේරෙනවද? ලක්ෂක් කැපීමෙන් අපි ඒක ආස වුණාට නේද? එතනින් ලොකු විනාශයක් සිද්ධ වෙනවා කාටද? සත්තුන්ට. කාටද? निदास ඉතන වැඩි ඔතන යටි ලියන්න මෙම කතාවේ සංවේදී අවස්ථාව චිත්‍රය කරන ගන්න සංවේදී අවස්ථාව මම කොටසක් ලිව්වා
මෙම කතාවේ සංවේදී අවස්ථාවක් චිත්‍රයක නගන්න. ඒක දෙදෙදි කරන්න ඕන චිත්‍ර කොළයක මොන එක අඳින්න. ඇඳලා පාට කරන ඔය පොතේ උතන අලවන්න. මෙම කතාවේ සංවේදී අවස්ථාවක් චිත්‍රයක නගන්න. කතාවේ සංවේදී අවස්ථාව චිත්‍රයට නගන්න. මොකක්ද කතාව? ඉරවා ඉරක් උඩුවේ කතාව නේද? जीवन चक्र